මසිප YouTube චැනැල් එක ටොයාලාව ආදරේම් පිළිගන්නවා ඔන්න මං අද ඔයාලට අරගෙනාවේ හවසට තේකක් බන්න අපිට හදාගන්න පුළුවන් රසේම රසකෑමක් ඉතින් මේකට අපිට වන්ඩු කියන්නත් පුළුවන් කේක් කියන්නත් පුළුවන් ඉතින් මං මේක හදාගත්ත විදිහ ඔයාලට පෙන්න්නන්න කලින් මං ඔයාලට ආදරේම් මතක් කරන්න වලතාමත් මගේ චැනැල්ල එක සබස්ක්‍රයිප් කරල නැත්නම් ගේ YouTube චැනල් එක සබස්්‍රයිප් කරලා ලඟම තියෙන බෙල්ලයිකරන්නේ එකත්ලික් කරන්න ඒවගේම වීඩියෝ එක හොඳනම් ලයික එකක් දා ලයාලුවන්ට බලන්න ක්ෂයා කරන්න තමතක කරන්න එපා ඉතිං එහිෙනම් මේ රසම රස ව්ඩුුව එක මං හදාගත්තේ කොහොමද කියලාපි බලමු. මුලින්ම මමන් මේ වන්්ඩු එකදාගන්න බාජනයට තෙල්ටිකක්ගාලා මේ භාජනය ලෑස්ති කරගන්නවා මන් තෙල්ටිකක්ගා ගත්ත භාජනයට ඔයිල් පප එකක් දාලායි ආපහු තෙල්ටිකක් ගාගන්නේ. ඊළඟට මම මෙතන බෝල් එකකට බිත්තර තුනක් කඩලදාගන්නවා. ලොකු බිත්තර නන් දෙකක් ඇති පොඩි බිත්තර හිඳමම් බිත්තර තුනක් ගත්තේ. බිත්තරටික චුට්ටක් කලවන් කරලා, ඒකට මම සීනි ග්‍රෑම් එක සිය පණහක් දාගෙන මේ ටික හොඳට විස්කරගන්නවා සීනි කැට දිය වෙනකම්ම මේක විස්කරගන්න ඕනිී වගේ ප්‍රමාණයට වෙන කන්දිය කරගන්න ඕන ඊළඟට මම් මෙතන අරන්තියෙන්න්නේ බතල තම්බපු බතල ක්‍රෑම් දෙසිය පනහක් මම් මෙතන අරන්තියෙනවා ඉතින් මේ වන්්ඩුව එක හදාගන්න මං ප්‍රධාන වශයම පාවිච්චි කරන්න මේ බතල ටික හොඳට පොඩිකරගන්න ගෑරැපපුකින් පොඩිරහම හොඳට පොඩි වෙනවා ඊළඟට මම් මේ බිත්තර මිස්ත්‍රණයට බතල ටිකදාගන්නවා ර ටිකදාගෙන බතර ටිකත් හොඳවට කලවන් කරගන්න ඕනිේ මෙක ටික වෙලාවක් විස්කරලා බ්ලන්් ජයකට දාලා මේටික බ්ලෙන්ඩ් කරගන්න තලවර චූටිචුටි කෑලි යවන කෑලි ගති ඔක්කොම යනකම් හොඳට බ්ලෙන්න්ඩ් කරලා ගන්න. මේ තිෙන මං ඒ විදියටට බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මේකා පහුුවම් බෝල් එකකට දාගන්නවා. ඟට ම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා ලුණුතේ ැඳි කාලාකුම් පාම්පිටි ග්‍රම් එකසිය පණහකට බේකින් පෞඩ තේහැන්දක් දාගන්නවා පිටිටික පෙනේරිකින් හලාගන්න ෝඕනි මේ විදිහට අපිට අර මිශ්‍රණයටම පිටිටික හලාගන්න පුළුවන් இது பசி மீக்கும் உந்துட்டு களை வாங்கற கான்னு இல்லைங்கிட்டு වැනි තේ හැඳද කුත් මේට එකතු කරගන්නව වැනිලටිකත්දාලා හොඳ ආපහු අපි කලවං කරගන්නෝඕනිි ඉඩ පස්සෙ මේ මිශ්‍රණය අපි තෙල්ගාගත්ත භාජනයට දාගමු භාජනට ගෙන මේක හොඳට තුනී කරගන්න ඊට පස්ස මේක අපිට දශරයක්ත් තුන්සරයක් ටැප් කර ගන්න පුළුවන් වයපුුබුල තියනවනං ඉවත් වෙන්න මේක දෙසරත් තුන්සරයක් ටැප් කරලා අපිට මේක හුමාලයෙන් තම්බන්නත් පුළුවන් එහෙම නැත්නම් අව එකට දාල බේකරල ගන්නත් පුළුවන් ඒකට විනාඩිදාහයක් පීහිට් කරපු අවන්න එකක සෙල්සිය සංසක එක සියා අසුවට විනාඩි විසි පහක් තිහක් විතර බේකරානම් මේ කැඇති. මන්නම් මේ ව්ඩුුව එක හුමාලයෙන් තම්බල ගන්නේ මේ වෙලාවෙම හොඳයට වතුරක නටනවා. වහගන්න පියනට අනිවාරෙන් ්‍රෙදිකැෑල්ලක් ගැට ගහගන්න මොකද නැත්නම් ඇතුළට ආශ්ප බින්ඳු ඇටනවා ඒක නිසා රිදිකෑල්ලක් ගැට ගහලගන්න. මේ මගේ විනාඩි තිහයක් විතර තැම්බිච්ච වන්ඩු එක. දෙැන්න හොඳදට තැම්බි තියෙන්නේ හරීම සුවඳයි මේ වෙලා වේ තින් මේ තියන්නේෙ මගේ විදියට හදාගත්ත ව්ඩු එක මේක තාම නිමිල නැහැ තාම හුමාලේ යනවා කෙක්ක එකක් වගේම රසයි හරීම රසයි මේ ව්ඩුව එක ඔගොල්ලොත් හදල බලන්න තල හැමදාම තම්බල කනහින්ද මේ විදිහයට වන්ඩුව එකක් කේකිකක් හදලා ඔයාලත් රස බලන්න ඉතින් මේතියෙන්නේ විදිහයට හදාගත්ත මගේ බතල ව්ඩුව එක ඉතිං ඔයාලට මන්නනවතත්මතක් කරනවා වල තාමත් මගේ YouTube චැනල්ල එක සබස්ක්‍රයිප් කරල නැත්නම් මගේ චැනල්ලි සබස්ක්‍රයිප් කරලා ලඟපතින බෙල්ලයිකරන්නේ කත් කලික් කරන්න ඒවාගේම වීඩියෝ එක හොඳනම් යි එකක් දාල යාළුවන්ට බලන්නේ ෂය කරන්න තමතක කරන්න එපා. ඉතිං මේ වගේම වෙනස්ම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔයාලට සුබ දවසක් මගේ වීඩියෝ එක නැරබවාට ඔයාලට ස්තුූතියි